അത് അപ്പം ഈ ബാലൻസാണ് ജീവിത ഇലക്യ ഉപകേ ദർശനീയ ഉപ യായുത്ത് സ്ഥാനത്തെ അണ്ട ബാഗലിസ് ഉപവ ഉപകേ ഗമന ഡൈവർട്ട് കാണ അറവണ്ണാവ് കാരണാവ് ഉള്ള ജീവിത അകമണ് ഉസ്സാസ് ജീവിത അപ്പം ജീവ ജീവത്തന്നെ സാമാന്യ ജീവിത ആക്കുദേശനോയെ ദിവ്യൻ മാസ മാത് അകമുണ തബാത്തിബെ ഏ ജീവിത ഉപാത്മാ ജീവത്വൻ്റെ ആവശ്യം ഏക ജീവത്തിൻ്റെ ബഹുവ് ബാധാക്കുന്ന ദൈവത്തിന ഏകായ അത് ഇവാത്കരണ ഉള്ള ലൈഫിൽ കൊണ്ട് തന്നെ ജീവാത്തേ ആമേൻ അഭിപാലം മാക് പോത്ത് അത്രവിനെ പകച്ചയം ദാ അട്ടായി ദാനമയായി කටුවතරේ වපුරන ලද අනික් කයවල නම් වචනේ ඇසු නමුත් මේ ලෝකයේ සම්බන්ධී කරදරද වස්තු මායාවද අනික් දේවල් වලට තෘෂ්ණාවද පැමිණීම කරුණ කොටගෙන වචනේ යටත් කරනු ලැබ ඵල නොදෙනව වෙති ඵල දාන්න අද ජීවිතේ ඵල නැ මාව බලන අද ජීවිතේ ආශිර්වාද නැ මේකයි මම ලබා ගන්නුනි කියලා හිතනවා නමුත් ඒක ලබා ගන්න බැරුව තිබෙනවා ඇයි ඒසු ස්වාස කතන්දරයක් කියනවා සමහර එක මනුසේ බීජය දාහන්ඩගේ වපුරන මෝතේ ගිනියන්නව පාරේ සමාරයවා වැටනවා ඒක ආකාසේ පක්ෂි නැවිල් අරගෙන ගියාලු ඒක පැලවුන්න සමාර බීජ ගල් පර්වතය වැටනවා ඒක මුල් අදින්ට බැව් එක මැරිලගියා වචනයානවා මේක තමයි මෙම ඉන්ඩෝනේ නමුත් බැරි වෙනවා සමාර බීජ පමණක් උඳ පොළොවේ වැටිලා තියක් ඇටක් සීය කියලා පල දැකවා. නමුත් මෙතන සනා කළති නම් කටු ගස්ති බෙන්නව තැන්වල සමාර බීජ වැටනා. ඒ විටේ බීජය කෝමරි පල දරන්ඩෝන කියලා ඒ බීජේතුවා. ඒක වැයිලා වැැවිලා එන මෝතේ ඒ කටු ගස් තෙරපවා. ඒ මෝතක විනාසුන්නා. ජීවිතේ දියුණු වෙන්ඩෝනේ උතුම් ස්ථාවකට හන්ඩෝනේ උන්ද නිවසක් ගණ්ඩෝනේ වාන ගණ්ඩෝනේ සැප පාසුකම් සමග උස්සස් ජීවිතය ජීවත් වෙන්න ඕන කියලා හිතුවත් ඇති සමහර දේවල් ඇති වෙන මොහොතේ ජීවිතේ ලැබිය යායුතු ඒ ස්ථාවරයට යන්න බැරුව මනුෂ්‍යයන් සිටිනවා හැම බීජයක්ම වපුරන්නේ යම්කිසි අරමුණක් බලාපොරොත්තු වෙලා ආමෙන් යමක් අපි කරන්නේ යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙලා කවුරුත් ජොබ් එකට යන්නේ ආස නිසා යමක් ගණ්ඩන යන්නේ ඒ වගේ තමයි ලයිෆ් එක. නමුත් සමහර බීජ කටු තියෙන අවස්ථානේ වැටුණා. අන්තිම ඒක පැලවිලා එන මොහොතේ ඒකත් නැති වෙලා ගියා. ලයිෆ් එක උගාකයිගේ ඵල නැති ජීවිතයක් වෙලා නැති වෙලා යනවා. කිසිම පෝෂණයක් නැහැ. ජීවිතේ යායුතු ස්ථාන්ට යන්න බැරුව ඉටපු ගාම යමක් කැවිලා ඒක කොටු කරලා නැති කරලා වෙනත් පැත්තට යොමුවෙන්ට එක තබනවා. ඇයි ජීවිතේ යම් කිසි දේවල්. අද මා කතා කරන්නන්නේ ඔබ යාපද්‍යයක් කරන්න ගියත්තරි බැරිවෙන්නවදේ. ඔබගේ අරමට යන්න බැරි කාරණාව. ලයිෆ් එක බලන්න ලයිෆ් එක හොඳට එන්ජොයි කරලා හොඳ ෆැමිලි ලයිෆ් එක ජීවත් වෙලා උසස් ස්ථාවරයකට එන්න ඕනේ හොඳ පෝසත් ජීවිත ජීවත් වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කසාද බැඳලා ළමයි වදනා එකෙන්ට දෙකක් තුනක් හතරක් පහක් දැන් වැඩියෙන් ළමයි ලැබුණා මොනවද වෙන්නේ? තමන්ගේ අරමට යන්න බෑ. ඒකෙ බිසි වෙනවා. ඔවුන් හිතුවේ යමක්. නමුත් ළමයි 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 කියලා දැන් ළමයිත් එක්කෙන්ට ගියාම මොනවද වෙන්නේ? තමන්ගේ අරමුණ නැති වෙනවා. මේක තමයි ජීවිතේ ප්‍රශ්න හේතුව. ඇයි ජීවිතේක ස්ථාවරෙන් තව තැන්ට යන්න ඕනේ කියලා හිතුවත් ඇති බැරි වෙන්න හේතුව ඔවුන්ගේ ජීවිතේ මෙවැනි ජීවිතයක් ඔවුන්ට බිසි වෙන නිසායි. පටන් ගන්න හොඳටයි. ලස්සනට පටන් ගන්නවා. නමුත් පටන් ගන්න මොනවයි වැදගත්? අවසාන. බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ජීවිතේ යම් කිසි දෙයක් කරලා පටන් ගන්න පුළුවන් අවසාන ඉංග්‍රීසි පන්ති කියලා හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවත් ඇරේ. නමුත් ඒක කරන්න බැරි වෙනවා. හේතුව ඇයි? තමන්ගේ ජීවිතේ යම් කිසි දේවල් නිසා ඒක කඩා කප්පල් වෙනවා. හොඳට පටන් ගත්තට වැඩක් නැහැ. අවසානේ වැදගත්. අද අපි කාරණා දෙකක් ගැන සිතන්න අවශ්‍යයි. අපේ ජීවිතය දියුණු වෙලා අපි අරමුණට යන්න බැරි හේතු දෙකක් තියෙනවා. එකක් ඇතුලෙන් එන අවුදේ. ඇතුලේ යම් කිසි දේවල් නිසායි. දෙක පිටින් එන දේ. නමුත් අද මා කතා කරන්න යන්නේ ඇතුල තියෙන ප්‍රශ්න. ඇයිකුවත් මම ගිය සතේ කිව්වා ඇතුල හොඳයි. බීජ හොඳයි. බීජ හොඳයි. නමුත් පොළව නරක නම් ඒකේ ඔබ යන්න එපා. ප්‍රෝජෙක්ට් නැති කම්පැනි ඉන්න එපා.
ලාභයක් නැත්තං ඇයි එව්ව ඒකෙම ඉන්නේ? ඒක අත්තකල හොඳ තැනක් යන්න. ඒක තමයි යාකොබ්ගේ කතාව කිව්වේ. තමන්ගේ පුතාව රඬගාලා මේ යන්න එතනට. ඒ ධාන්නේ තිනා. ලයිෆ් එක ඩයිවර්ට් කරන්න. පෝෂණක් නැහැ. උගක් ලැබෙන්නේ නැහැ. ඇයි ඉන්නේ? මම මෙයාව කොහමද හිත කරන්නේ? ඒ නිසා මම එනවා. යමක් උදෙසා තමයි ඉන්න අවශ්‍යයි. නමුත් දැන් එදා දේශනම් පස්සේ ඔයගොල්ලෝ පොළව මාවු කළා. දැන් හොඳ පොළවෙ ඉන්නේ, හොඳ තැන ඉන්නේ. බීජයත් හොඳයි කියනකෝ. බීජයත් හොඳයි, බීජයත් හොඳයි, පොළවත් හොඳයි. බීජ පොළව හොඳයි. නමුත් පිටින් එන දේවල් දැන් ප්‍රශ්න වෙලා. පාස්තම පොළව මාවු කළා. නමුත් ඇයි මට තාම ප්‍රශ්න? ඕ වටේට ඇතිවෙන්නා වූ සිද්ධවීම්, කාලගුණයේ තිබෙන්නා වූ වැරදි දේවල්, ජීවිත අස්වැන්න නැති කරලා දානවා. ජීවිත උසස්කම ලබා ගන්න බැරි වෙනවා. ඒකට හේතුව සිදුවෙන්නා වූ දේවල් තමයි. ඇයි දිනු වෙන්න බැරුව තිබෙන්නේ? ජීවිතේ යම්කිසි ප්‍රශ්න, ඒ ප්‍රශ්න මැද යන මොහොතේ ජීවිතේ දිනුවක් වෙන්න බෑ. නමුත් මා මේ උදාසන කියන්න කැමතියි. දෙවියන් වහන්සේ ඔබට මේ වගේ ප්‍රශ්න මැදියත් මෙච්චර දුර ඉස්සරහට එන්න එතුමා තැබුවා. ඒ නිසා දෙවියන් වහන්සේ දුන්නා වූ පොඩි පොඩි ඒ ජයග්‍රහය උදෙසත් එතුමාට ප්‍රශංසා කරන්න ඔබ පුහුණු වෙන්න. ඔබ පුහුණු වෙන්න. ජීවිතේ උඟක් ඇයට මේ පොඩි ජයග්‍රහණ පව උඟක් ඇයට නෑ. උඟක් අය තමන්ගේ ජීවිතේ ජයග්‍රහණ ලබා ගන්න බැරුව උන් වැටිලා ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේ ඔබටත් මටත් හොඳ ජයග්‍රහණ දීලා තිබෙනවා. මානසික ප්‍රශ්න, ජීවිත ප්‍රබදී, ආර්ථික ප්‍රශ්න, මෙච්චර ප්‍රශ්න ඇති අපිට මෙච්චර දුරෙන්ද දෙවියන් වහන්සේ තිබුවා. ඒ නිසා තුමා ප්‍රශංසා කරන්න. ඔබට පොඩි කෑම, ඔය බතුයි පරිප්පුයි, ඔය කරෝල කාලේ විතරද ලබා තිබෙන්නේ? ඔය මනුෂ්‍යන් කී දෙනෙක් මේකත් නැතු ඉන්නවද? නමුත් දෙවියන් වහන්සේ ඔබටත් මනස් මේ වගේ ආශ්‍රාදීලා තියනවා. ඔබ ගයක් දීලා දෙනවා. ඔබගේ ගේ පොඩි ගයක් වැඩ පුළා. ඒ පොඩි ගේට දෙවෙනස්සට ප්‍රශංසා කරන අද උඹදල මා පාරේ කොයි දන්නේ කියලා දන්නේ නැති තත්වේ. නමුත් දෙවියන් සබවත් මාවත් ආශිවාදල කියලා තියෙන තිබුණා. එතුමා ප්‍රශංසා කරන අයියෝ මට ලැබුණේ ගෑන් ළමෙක් නේ, මට පිරිමි ළමෙක් ලැබුණ නැහැ කියලා ඇයි දුක වෙන්නේ? උඹ කෑ ළමයි නැතුව ඉන්නවා. දෙවියන් සබවත් මාවත් මෙච්චර ආශිවාද කියලා තියෙනවා. එතුමාට ප්‍රශංසා කරන අවශ්‍යයි. ගියන ඔබට සුදී ගියා, ඔබට සුදී. අපිට මෙච්චර ආශිර්වාද දුන්න දෙවියන් වහන්සේ කොච්චර මහිමෙන් පත් කරන්න ඕනද? කොච්චර උසස් කරන්න අවශ්‍යද? එතුමා මහිමෙන් පිළිනව දෙනස සත්‍යෙන් ඉනා වෙලා අත්පල සඳේලා සිංහල සභාව තම ශක්තිමත් වෙන්න ප්‍රශංසා කරාට. දෙවියන් වහන්සේ සපත්තු දෙස ප්‍රශංසා කරාට. වගඩේ කත්තේ ඔබට තියෙන හැකියාව නිසා ප්‍රශංසාට. එක මිනිසෙක් මගේ ඇවිල්ලා මට කොයිවත් ජොබ් එකක් ලැබෙන්නේ නැහැ, මේ චර්ච් එක ටොයිලට් අරගෙන යන්න පාස්ස මටයි මඩගේ ළමයිට කණ්ඩ දුන්නද? දෙවියනා සොබරත් මට හොඳ ජොබ් එකක් දීලා දෙනවා. එතුමාට ප්‍රේස් කරන, එතුමාට ප්‍රශංසා කරන කොච්චර ආශිර්වාද. අමත කරන්න එපා. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරා. මාගේ ආත්මය උන් වාසර ප්‍රශංසා කරා. මාගේ ආත්මය ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරා. උන් වාස කළාව කිසිම දෙය අමත කරන්න එපා. එතුමා ප්‍රශංසා කරන්න, ප්‍රශංසා කරන්න. ඔබගේ ළමයි දඟ වෙන්න පුළුවන්. නමුත් උඟකට ළමයි නැති වෙනවා. මාමා මාමා මා ශකලා දලාරියා. ඔබට දුන්න බයික් එක උදේ ප්‍රශංසා කරන, ඔබට දුන්න ටීවී උදේ ප්‍රශංසා කරන. මේ උදෑසන මා කියන්නේ කමදී උඟා කය මරණේ වලේ වැටිලා උන් එළියට ඇවිල්ලා තිබෙනවා. ඕ මා ගැඹුරු ඡලයේ සිට උන් එළියට ඇවිල්ලා සිටිනවා. අද මේ ස්ථානේ කොච්චර දෙනෙක්ද මේ වගේ ප්‍රශ්න වලින් එළියට ආපු අය? ඒගොල්ලන්ට පුළුවන් ද දෙවනා ශබ්දේ හැලලියා කියන්න? එතුමා ප්‍රශංසා කරන්න පුළුවන් ද? කවුද ප්‍රශංසා කරන්නේ? කවුද සුදි කරන්නේ? ඕ මේ වගේ තත්වෙන් ආපු නැතියට කවද ප්‍රශංසා කරන්න බෑ. මම මේ වගේ තත්වෙන් ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මම ප්‍රශංසා කරලා ඔබට එතුමා ප්‍රශංසා කරන්න පුළුවන්. මරණ මිත්‍යාවතේ වේදනාවේ මා ගිහිල්ලා ආපු කෙනෙක්. කොච්චර ප්‍රශ්න, කොච්චර වේදනා, මෙවැනි වේදනාව, මෙවැනි දුක, මෙවැනි ප්‍රශ්න මැදින් ගිහිල්ලා ආපහු තමයි ප්‍රශංසා කරන්නේ. මෙවැනි ප්‍රශ්නවල තමයි ඔබව යන්න ඕනේ තැනට.
ఎవ బాధాకలే నమ్ము దేవు ఒక పశుకల అవిల సిన్న ఒక పశుకల అవిల సిన్న అద మే స్థాన మేము ఇన్నకు ఇక దివ్య నాసిక కౌనావాయ్ మమ మమ ఒక పాస్టింగ్ నాపు మనిషి ఏది సమాట దన్న మా ఇతుమా ప్రసన్న సాకన ఆమేన్ එක දවසක් මම උසාවිය ළඟ යන වෙලාව කාගෙක එක්කෙනෙක්වා අනේ ලස්සන උසාවියනේ අපේ ලංකාවේ ඌට ඒක ලස්සනට පේනවා නමුත් මම ඇතුළට කියලා ආපු මිනිහෙක් ඒක දකින්න මොදේ දෙවිනාස ප්‍රසංසා කරන පමණයි මට පුළුවන් ඉරගෙදර දකින්න මොතේ ඌ මේක ඉරගෙදර නේ කියලා ඉනාවෙලනා මට දන්න ඉරගෙදර කියන්නේ මොනවද කියලා ඇයි ඒක ඇතුළේ ඉඳලා ආපු කෙනෙක් මට හැම දෙයක්ම දකින්න මොතේ දෙවියන් වහන්සේ ප්‍රසංසා කරන්න මට පුළුවන් ජීවිත මෙවැනි ප්‍රශ්නවල ඉරගෙවල් උසාවි නඩු මෙව තමයි මගේ ජීවිතේ මාව ඉස්සරහට බැගුව බාධා කළේ නමුත් මම එව්වත් පසු කරලා ඇවිල්ලා ඉන්නවනම් මම ඉලක්කයට ළඟට ඇවිල්ලා ඉන්නවා ඔබ මේ උදාස්ත මේ තත්ත්වයේ ඉන්නවා දරගන්න ඔබ තව ඉස්සරහට යනවා ඔබ ඉස්සරහට යනවා යේ 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 දෙවියන් වහන්සේ සමග සිටන හද මේ ප්‍රශ්න මැදින් ඵල දරන්නේ බැරුව මිනිස්සු නැති වුණා. ඇයි ඵල නැතුනේ? කාගනා තුනක්. 18 වෙනි වචනය. Number 1 අතක 18 mark. කටු අතරේ වපුරන ලද අනික් අයවල නම් වචනේ ඇසු අය නමුත් මේ ලෝකේ සම්බන්ධ මේ මෙන්නෝනේ මෙහෙම ජීවත් වෙන කියලා හිතුව අතරේ මේ ලෝකේ සම්බන්ධ කරදරද වස්තු මායාවද මේ ලෝකයේ සම්බන්ධ කරදරද කරදර ගැන කනස්සල්ල ඇති නම්බර් 1 මේ ලෝකයේ ගැන කනස්සල්ල ඒ ගැන කනස්සල්ල ලෝකයේ ගැන කනස්සල්ල කනස්සල්ල ඒව තමන්ගේ ජීවිත ඉදිරියට බැරුව බාධා කරනවා උන්ගේ ජීවිත ඉස්සරහට යන්න බෑ ඇයි මේ ලෝකේ කනස්සල්ල තමාට මොනවද අවශ්‍යද ඒ දේ ගැන හැම නිත්‍යකම කනස්සල මට මේක ඕනේ මේක ඕනේ මේක ඕනේ මාව බලන්න ඔබ ගෙදර කියලා බයිබල් කියන හොඳට කියවන්න වටේට සිදුවෙන දේවල් ගැන කනස්සල තමාට යමක් ඕන නම් ඒක ගැන හිතනවා ඉතලා කනස්සල ලෝකයේ ගැන කනස්සල මෙව ඩයිවර්ට් කරනවා ඔබගේ අරමුණට යන්න බැරුව ඉස්සරහට යන්න බෑ ඒක ඩයිවර්ට් කරන අරවනවා එක්කෙනෙක් මගේ නෑදෑකනේ කෝල් එක ගන්න වෝල්ටර් දන්නවද ඇය 24 මෙයා ටීවී බලනවා මේ නිවුස් අපේ අය එමනේ එක දාලා අරේ බෝම්බයා මේ මේමයි මේක මේකයි ඔයර දන්නවද මම කිව්වා ටීවී වාගේ ගලවලා විසිකපම් බම් වොමනටද අරේ මේක වුණා ඊට පස්සේ එව්ව හිතාගෙන ඉන්නවා යන්න ඕනේ ගමන අත්හැරියා යන්න ඕනේ අරමුණේ ගියා ප්‍රශ්න අල්ලපිකද ගෑන්නේ පැනලා ගියා. ඒ පැනලා ගියාද දුවලා ගියාද ඇවිදලා ගියාද කොණ්ඩ කට්ටත් එක්ක ගියාද සෙරපුත් එක්ක ගියාද මොනවාදද මේක? ඒක අවශ්‍ය නැහැ. කනසල්ල හැම ප්‍රශ්නක්ම ඔළුවේ දාගෙන ඉන්නා. ඕන් නැති ප්‍රශ්නවල. ඒකනේ මම වැඩි ටීවී බලන්න කැමති නැති. ඔක්කොම දුක වේදනාව. හේ ජීවිතේ දසාණි අවශ්‍යයි. ඔබගේ මනසට සාණි අවශ්‍යයි. මේ මනිටම බලාගෙන හිටියත් ඔබගේ ප්‍රශ්න හැමතිස්සම පැය 27ම ප්‍රෝති බැලුවත් ප්‍රශ්න ආරෙමිනිය කැපුවා මේ දුස්නේ උනා මේක උනා ප්‍රශ්න දැන් ඔක්කොම නැද කනේ අර දුස්නේ උනාලු මේක උනාලු මෛත්‍රී මේම කළාලු මහින්ද මේම කළාලු මේම ඉන්නවා අරමුණ නැ මෙව ඔබගේ ජීවිත වර්ධන නැ કોઈ ගෑණි කාත් එක ගියත් මට මොකෝ මගේ අරමුණට මම යනවා ඒක ලයිෆ් එක ඔබගේ මයින්ඩ් එකට සාහනය අවශ්‍යයි. සනසීම අවශ්‍යයි. දෙන්න රෙස්ට් එකක්, දෙන්න ෆන් එකක්. සාහනෙන් ඉන්න නිදාසෙන්න. මම සමහර වෙලාවට මම කොයිද මූදායින්ද කියලා. උදේට මම තනියෙන් කාලා යනවා. ඇයි? මට රෙස්ට් එක අවශ්‍යයි. මට සනසීම අවශ්‍යයි. පීස්ෆුල් ලයිෆ් එක. සනසීම උදෙසා ටීවී එක බලුවා ටීවී අහන්න ලේ ගලා යනවා. ඌ අරුව කපලා අමුව කපලා. ඇයි ප්‍රශ්න? අන්න එපා. බැය 27ම ප්‍රශ්නව බලාගෙන හිටියොත් ඔබ මැරෙයි
අඩාග ඉන්නාව අඇත්තකම නිතකව ෆෝනය කතා කරබා ගත්ත ගාම්ම ඒ ඉති අපිත් දෙපාග කිවත් එකුලා ඒ මතිකට කතාකයි. චචේ සිිටකන ගා දුකෙන්වම කවදත් කතා කරල ඇයි සිිස්ටමීම දුකෙන්ගින්ඩෙක් ඇයි සිිට වේදනාව කියල ඇවම ඒ සිිට ගෙදර කියලා කල්පන කරදන උන්ද වැඩේ පාසම ගැව්වන කියලා අනිදව තවත් මූුණ ඇදලෙනම්. ඇයි ම කතා ගන්නන කියලා ම මූුණත් බැලන ආක බලාගටය හැමදා මේ මූුණ බලාගටත් අපේ මූුණ හෝස් පන්වෙයි. හැයි ඒව බලාගෙනන්නේ ස්කතා කණ්ඩන කාත්තක කියලා දැනගන්න සමාග නම්බ සාවම ඒව බ්ලොක්ක ගන්ඩ බ්ලොක්ක ගන්නට තමයි ෆෝන් එක බ්ලොක්කයක් කියලා එකක් උ දැකලා තියෙන්නේ ඩිලිට්කන්ට පඩිලික්කවත වවාක අපෝගයි එනිසයි බ්ලොක් කියලාගත් තියෙන දන්න බ්ලොක්් එක සමාග දෙවල් බ්ලොක් කරන්න සමාග ප්‍රස්ටල ඔන්න ඇම තිස්සම ප්‍රශ්ට ලෝකේ ගැන කනස්සල්ල උබෝ මරයි ලැබෙන් අවස්ථාවක් ලැබුණත්තකි දියුණුවට බෑ හැයි ඉතරම අයෝ මේකුණානේ මේකුණානේ දැ මේ ප්‍රශ්නේ ඉතන් නිසා ඒ අවස්ථාවත් ඇති වෙල යනවා. ලෝකේ ගෙන ඔබ කනසල වෙන්න පිරිස ඔබ ස්වාමිනාස ඩිසයින් කරනෑ ඔබ ඒ විදි රදල නෑ ඔබට බෑ ලෝකයේ කනසල්ල ගෙන ලෝකයගෙන ඉතල්ලා ඒ ගෙන බාගන්නට තා ඕකනට නෑ ඉව්ව ඕගලගාව නෑ නැති දෙයක් ඇයි කරන්න ඒ නිසා ස්වාමිනස් කළදන ඔාව ඩිසයින් කළ දෙන්නේ ඩිසයින් නිර්මාණ කළ තින ඒකට නොවයි කරන්න බැරි දෙයක් කරන්න එපා ඒකට නොව ඔබ ඩිසයින් කළ තින දෙවියන් වස් කලා ඔය ඔය භාතියාගන්න එපා ඒකට නොව ඔබ කැඩෙයි ඉච්චක බගදහන්ඩ බැමකට එනිසා නුඹගේ බර මාපිට තබන්න මම එක උස්සලන්න ඔබට බරක්ක නොන ප්‍රශ්න කනව දන්න එව උස්සන්න එපා එව උස්සන්න එපා දෙයියොට උදව් කණඩ ඇන්ඩ පා දෙවේ මා සුදව් කණඩ ඇන්ඩ පා දෙවෙනසේ බරදාන්න ඒකෙන ඉතල ඇයි වේදනාවට වෙන්නේ හැම බරක්ම එතුම උඩ දාන්න එතුම බලාගන්නේ ලයිෆ් එක බැලන්සක තියන කෞදරේ ප්‍රශ්ට කිවත් අන්න ඉට පසේ ෙදව අස්දිල බැලන්ස් වෙන්න ඒකතම නිත්තකම අනේ එන මාස මේ කෝනනේ ඒට මේ කෝනනේ මගේ වෙන අවුද මේ කෝන්නේ ස්කූල් ෆිස් ඔන්නේ ඒක උගක් කල්පන කරන්න ඇන්නපා ඔබ මැරයි එක මැරයි එට මගේ දුව ස්කෝල ඇන්ඩන දව එයට උදේ ටිෆන් බොක්සක සැන්වේච් සෝසේජස් මොනාග තියලා යට කෑම වන්ටන ඒ දුව අද අවස කියලයි බෑක කැගලා බල්නවා තිබ්බද නැත්ත දන්න තිබ්බද නැත්ද එට එට එකට ඇයි අද බලන්නේ එට එකට ඇයි බලන්නේ තිබ්බද දන්න උදේ පහඳ ඇගල බලනවා බැක්ක යන වෙලා ඇල බලනවා නෑ මගේ දුවේම කරන්න එය බෑක් එක තියනවද නැද්ද කියල බලන්න ඔය බෑක එක දාගෙනවා එයා ඉන්ටවල් බෙල් එක්ගාපුම කෙලිම්මයා තියලා හරිනවා එයාට දන්නවා එයාගේ පිතා පියා හැම දෙයක්ම තබා තිබෙන කියලා හරි වෙලාවට හරි මෝතේ දෙවිය මාසදෙනවා ඇයි මයින්ඩ එක ඩිස්ටප් කරන්නේ මයින්ඩ එකයි පස්ස ගන්නේ මයින්ඩ එක තියාගෙන ලස්සන්ට අමේ ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් ඕ මමාමාශක ඔබ වටේටම අවශ්‍යතා ඇත්තාව සැනක මිටියත් ඔබට නිතරම දීගෙන පෝසණය කළ පෝස්න කළ පෝස්න කළ මෙට ඔබ නැතිවෙයි ලයිෆ් එක බා බැලන්ස් තියාගන්න අනිත්තය අනිත්තය තමන්ගේ බර උසුලන්නව පිණිස උදව් කරන්න නමුත් අනිත්තයගේ බර අනිත්තය ඕකල උත්සග නිටිපා අනේ පව් අරගමේ ආච්චි මහන්සි වෙලා දරමිට්ට දර මිටියාගෙන හොළුවේ තියාගෙන අයෝ මේ තදව්වේ මම කොහොම දුස්සක නැන්නේ ඇතක්ම පාක්කයන්න ඕන කියලා හැන වෙලාවේ කොල්ලෙක්කාවා අර මේ ගොන් කරත්තේ දැක්ක ආච්චුව ලොකු මූට්ටයක් ඔළුවේ මෙච්චක බාක් ආච්චි කොයිද යන්නේ අගින්න ම ගෙනියන්න අනේ පුතාව දෙය වගේ එව්වා රීකලනක ආච්චිකයා කෙලෝමිට පාක්කාව යන්ඩෝන තැනක ළඟට අප මෝතේ ආච්චි වගේ තැන ආවා බයින්න කියල බන්නල ආච්චියේ පෙට්මේම් මූට්ට ඔළුවම තියාගෙනන්නා අදත් ඔගලෑමනේ ඇයි දෙවෙන් වස් දෙන්නද තියාගන්නේ එක දෙවෙන් වස බලාගනේ එට දේ දෙවෙන් වස බලාගනේ අපේ දෙවියන් වස සපයනව දෙවෙන් වස ඕ සපයනව දෙවෙන් වස එතු ඇම දෙයක්ම බලාගනේ එකක් මම ගාල කියෙන ප්‍රශ්න දෙෙස ඔබ කනස්සල නැතු ඔබීටත් ඔබගේ ප්‍රශ්න විසදේ ඔබ ප්‍රශ්න විසඳන ඔබදවි කෙනෙක් නොවේ
ප්‍රශ්න දෙවියන් වහන්සේගව ඔබ තබන්න. අනිත් අයගේ බරුසල නව් මේ බර කිරන්න කෙනෙක් නොවේ. ඕගොල්ලෝ ඔක්කොම බර 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 බර. හයි එමෙ වෙන්නේ. ඔක්කොමලගේ බරුසල නැතිල යන්න එපා. ඔක්කොමලගේ බරුසල ඔයගොල්ලන් ජීවිතේ නැති කරන්න එපා. අද උඟා දෙනෙක් කියන පාස්ටර් වයිට ෆ්‍රීද? ඊයේ කෙනෙක් කිව්වා පාස සවුන්ද උදේ ඉන්නවද? සවුන්ද ඇයි කියලා කියක දෙනවා නම් මම ඉන්න. නැත්තම් මොනවාද වං? නේ නේ මිස්ටර් ජෝන්ට කියන කියක දෙනවා නේද? හේ නෑ කතා කරලා නෑ 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 සවුන්ද 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 මට මට නිවාඩුවක්. ලයිෆ් එක ෆ්‍රී කරන්න ඕගලන්ට ඕන්නම් එන්න අඟහක දාටට එක වෙනකම් විතරයි. ඊට පස්සේ අනේ පාස්ටර්ව බලන්න අපිට බෑ කරා මොනවාටද වෙන පාස්ටර්ව යන්න. මම ඕගලව බලන්නට මගේ තැනට යන්න බැලුවේ. ලයිෆ් එකේ ෆ්‍රී එක තියාගන්න ආන්න කියලා වෙලාවක් තියාගන්න. නිතරම හැම එක්කෙනාගේ බර උස්සගෙනම ඉන්න එපා. අද උඟක් පිරිමුන් පව් පව් කියලා තමන්ගේ දේවල් ඔක්කොම දීලා ගෙදර ඉන්න දේ බලන්න බැරුව ඉන්නවා. උන් කිව කොංගයට මෙව වෙනස් වෙනවා. අපේ ජීවිත වෙනස් වෙනවා. ඔබ අනිත් ඇගෙන කනස්සල වෙලා අනිත් ඇග බර උස්සගෙන ඉඳියත් ඔබේ ජීවිත නැති වෙයි කියන්න ඇති. සද්දෙන් කියන්න කියන්න ඇති කියලා සද්දේ enough enough. කවුද මිඩ්මසේ කෝල් එකක් ආවත් කියාගෙන දොඩවගෙන කියත් මොනවද කියන්න කියනෝනේ? සද්දෙන් කියන්න කියලා ඇව්ව නැත මොනවද කරන්නේ? බ්ලොක් කරන්න. ලෝකේ 100 ගණන් මිනිස්සු 1000 ගණන් මිනිස්සු උදව් කරන ඕකනට ප්‍රශ්නයක් එන මොහොතේ එක බල්ලෙක් එන්නෙත් නෑ. දැනගන්න ජීවිතය. කවුද ඔයගලගේ සන්තෝෂ උදගෙන ආවනේ? මෙච්චර කල ඔයගලගේ සන්තෝෂ ඉදුවා කියන්නේ enough. මගේ වෙලාව කාපු එක, මගේ ප්‍රීතිය නැති කරප එක, මගේ වෙලාව නැති කරප එක, මගේ දිනුන නැති කරප එක, මගේ ළමයි තක ඉන්න නැතක කරප එක. ඒක තමයි ලයිෆ් එක. ජීසස් සේව්ස් පවත්වන්නාවු සුව කෙරීමේ ආස්කම් දේවමය. ව්‍යාපාරයෙන් පරාජය වී නැයි නිසා විවාහයක් නොකර නිවසෙහි නිදහසක් නොමැතිව රෝගී නැගිටීමට නොහැකිව ජීවිතේ කවදාදමා නැගිටින්නේ, ජීවිතේ කෙදිනද වෙනස් වෙන්නේ කියා හාස්කමක් බලා සිටින්නේද? ඔබ සොයන සහනය යේසුස් තුල තිබේ. සෑම සිකුරාදා දිනකම සවස 5ට බලවත් දේව වචනය පාස්ටර් වෝල්ටර් රාජමණි. ජීසස් සේව්ස් 545 ශ්‍රී සංගරාජ මාවත කොළඹ 10. මේ දැන් ඔබගේ ආස්කමේ දවස. නම්බර් 2. ඔබ යමක් ලබා ගන්නවද? දෙවෙනි එක. වස්තු මායාවද? නෑ දෙක. ඒක රයිට්. වස්තු මායාවද? වස්තු. දෙක. වස්තු. වස්තු වගෙන දෙවියන් වහන්සේ එපා කරන්නේ. අපි හැම කෙනාම පෝසත් වෙන එක දෙවියන් වහන්සේගේ කියනකෝ කැමැත්ත. අපි සල්ලිකාර වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත. නමුත් වස්තු ගැන මායාවක්. දැන් හොඳට හම් ගන්න. ඔබට ආශිර්වාද අවශ්‍ය නම් ඔබ දායෙන් කොටස දෙන්න ඕනේ. ආමෙන්. දායෙන් කොටස. බයිබලේ මලාකි 3:10 මම කියන වචනයකට පාඩම්. මාගේ ගුවේ භෝජනය තිබෙන පිණිස නුඹලාගේ ගබඩාගෙට උත්තු සියල්ල දසෙන් කොටස ඔක්කොම ගේන්න. එවිට මම ආසේ කවුළු විරුත කළා ඉඩ මදි වෙන ධර්මට ආශිර්වාද කරනවා. ඔගලන්ට ගෑරේජ් මදි වේ ඔගලගේ වෑන් එක තියන්න, කාර් එක දාන්න,
ఆమే బ్యాంకు అకౌంట్ ఎక్క మతివే తవ అకౌంట్ ఓపెన్ కాయ అంటే బ్యాంకు కార్డు ఉంగాత్తీనా అంత మా వల్ల ఎనేది ఎన్నిసా అవ్వెన్నతో మా ఉంగాత్తీలేదు నా ఏయ్ హెచ్చుక దినాస్తున్నా అబ్బాయి మేవకి ఏంటోనా ఉన్నది కండోనే దాసే కొట్టసుదాన్న ఏ కొట్టస దమ్మమ్మ ఏ పాస్టర్ ఫ్యాగన్ లవలి కానొద్ద మొన్న గుమ్మగే వస్తే ఒకలాంటి పాస్టర్నే దాన్ని ఓకలంగే ఇక బలన్నీపా అబ్బాయి మే చర్చ్గా సత్యాకమ పడిగానే మీ కట్లటాకేవత మమ్మ సల్లి తినా మమ్మ సల్లి తినదు ఒక్కమ్మక కానీ మమ్మ నీ కాణోవే మమ్మ మే చర్చడం మమ్మ లక్ష పాక్ మాసలు తినా మమ్మ అయినా కొచ్చగా మన లేబినది ఒంతరు తినగా ఒప్పట లెబ్బైన అమ్మ దేకి దాయం కొడసా తున్నమ్మ ఆశీర్వాద డెప్పకి వీతేనా ఆశీర్వాద దొరకక వీతేనా ఆశీర్వాద నెత్తి సల్లి పాస్టంగ్ ఇన్నావాయ ఆశీర్వాద వెన్నట మునాద దెండోనే అయ్యంకి అన్నుకో సబ్దంకి అన్నుకో దశం కొడుసు దెండవశాయ్ దశం కొడుసు ఉన్నమ్మ లుక్కు ఆశీర్వాద సబ్దంకి అన్న స్వామిని కియన్నాడు విధిగా తిన్న అని తేడా తిన్ను వేపా కియన్న ఒక దాసం కొడుస్తామా ఒకలాంటి లుక్కు ఆశీర్వాదయా ఓ లెబైకిపోతే అయ్యింకేనా లేపినవా లుక్కు ఒకటి లేపినవా లెబు అం పస్సే ఉప దాసం కొడుస దీలా ఒక ఆశీర్వాద లెబు అం పస్సే ఏ ఆశీర్వాదే దాసం కొడుస తినవద్ద ఏ మోతే ముదల్ కరే వస్తు చూసినావా అప్పుడు చర్చికి లక్ష పాకెక్కడ దున్నా లక్ష దాయకి ఇక్కడ దున్నా మేము గాక్ తిన్నా ఒకలంగి దుప్పత్కమైన దినమోతే ఒకలంట లేబెన్ ఏ వగే ముదలక్నవే లుక్కు ముదలాక్ లుక్కు ముదలక్కినమోతే మెచ్చగా తిండు అనద ఏకదమ్మ వస్తుగిన తుష్ణావా తుష్ణావా వస్తుగిన తుష్ణావా వస్తుగిన తుష్ణావా దెంగ్ బాలిన దెంగ్ ఒబ దున్నా ఇటు పసే కెనుగో లేబునా మమ దున్నా ఎవిడ మట లేబినవా లేబునామ ఏ ట్రాన్సాక్షన్కి ఇతని ఇవ్వగా దున్నా గణుదేను ఇతని కెనుగు గణుదేను ఇతన్నే పా నీకం ఓ టెప్పకి త్యాగ నిన్న గలా ఒబ దెన్న ఎవిట దెన్ను లేబే ఇకత్తకి ఇవ్వగా ఈట బస్ ఒక దిగడ దెన్నెత్తాం ఒకటి అనిత ఆశీర్వాదే లెబెన్నే ఒకటి ఈలంగ ఆశీర్వాదే ఎత్తిన లెబెన్నే ఏని సార్ ఒక నిక్త ఆశీర్వాదే లబాగా నెతిపిని సార్ ఒక దశం కొడుసు దెన్నెత్తి ఒక దెండవశాయ్ ఒక దిగటం ఒక దున్న నెతిని సా ఒకగే జీవితే నెవతి ఆశీర్వాదే ముదల లెబున్నే లెబున్ నెత్తునామున్నది విన్నే ఒకకి ఇలక్కటి అంట పులంద ఉపకి దక్షిణ అండ పులంద ఉపకి దీవునుడు అండ పులంద బ్యా ఇక్కడ ఏతువ ముదలు చూసినావా మా భాష కార్యా భాష కాదాలయ్యా మా షకార్యయా ఉప దున్నమ ఒకట లేబెనవా లెబెన్ పస్తే ఒక ఆపవు దున్నెత్తాం ఆపవు లెబెన్న ఎవిట లెబెన్నెత్తి మోతే ఒక వీధంకల వీధకల ఎవ అడువిన మోతే ఒకగే జీవితే సంతోషనిదివే సంతోషనెత్తాం అడెక్కడండి బే ఉబకి దీవునుడ బాధ వేకాయ్ వెరీ సింపుల్ క్రిస్టియన్ లైఫ్కే ఎత్తు మాకిన మాగే వియగా ఉత్సవం నాము తేక సింపుల్ ఇక శాలు కియాన్నిక కాన్న దీవును వెంట పులవా కియాన్నిక కాన్న దీవును వెంట పులవా ఒబ్బ దెండ దెంట దెన దెన మోతే ఒబ ఉడట 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 ఎనవా ఉడట ఎనవా సమానకిన పాస్ దంగమే మగే పాస్ట్ ఒక్క ఇవ్వగొనామా మమ్మ దేనా ఏ మినియో పాస్ట్ ఇవ్వవెండి గోమద దెన్నదు దున్న తమై పాస్ట్ ఇవ్వవెండి వెన మాగట్న దెవియన్ మాస్ దెన్న మనుష్య ఆశీర్వాదలంత మనుష్య ఓకే ఇడ మదివే ఓకే ఇడ మదివే ఒక దెన్న దెవెన్ మాస్ రాజ దెన్న దాసం కొడుసు ఒక దెన్న దెన్న దెండ 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 ఒక ఉడట ఉడట ఉడ 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 ఆమె మాగా తినలే మగే సల్లికొచ్చా అకౌంట్స్ ఇక బలరా ఇక వేడికరణ మన దాండ ఉండదు మా మే పెద్ద దాండ దాండ మే పెద్ద ఆయన 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 హల్లెలూయా మేము ఆ తెనగనే కేరువినంత
ඕකවග මෝඩෙක් මේ කොයිවත් නෑ. ආමේන්. ඕ එන ඔබ අද දෙනවා නම් ඔබ අද ආශිර්වාද ලැබේ. ආමේන්. ලබන සතිය දුන්නත් ලබන සතිය ආශිර්වාද වේ. පාස්ටර් මම මීට පස්සේ ඉඳලා මම දසෙන් කොටස දෙන්නවා. ඔබ එහෙම කවුදර තීද ගන්නවා නම් මම මේක ටිකක් අදලා ගන්න. තව වෙන විදිහ ලබන සතිය ඉඳලා මම දෙන්නවා. මම අද කියන්න ඇයි දවස් හතක් දුප්පත් ජීවිත ජීවත් වෙන්නේ? අද කොච්චරද පොකට් එක තියන්නේ? අද ඉඳලා 10 එක යන්නේ ඉස්සලද පටන් ගන්න. අද සිට දෙවියන් වහන්සේව උසස් කරයි. මෙන්න ඔබට යහපත් පණිවිඩයක්. ඔබගේ ලෑලිගේ ගල්ගේ වේ එක මාළිගාවයි. ඔබ දුන්නම ලෑලිගේ වෙනස් වෙයි. ආපහු දුන්නත් දුන්නත් අරක වෙනස් වෙන්නේ. ආපහුම පල්ලේ දෙන්න. මම එම උසස්ුනේ. මම දෙන්න 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 මා දියුණුනා. අද ඔබගේ ආශිර්වාද අවශ්‍යයි. ඔබ දෙනමෝද ලබාගනි. ඔබ දුන්න නැත්නම් ඔබ දිලිඳු වෙයි. ඔබ නැවත දෙනවනම් ඔබ පෝසත් වෙයි. ඔබ පෝසත් වෙයි. හාලෙලූයා හාලෙලූයා. ඒ ඕගලන් දන්නද? ඕගලන් ගෙතන දුප්පත්ල කම ඉන්න හේතුව ඔබගේ මිනිය දසෙන් කොටස් දෙන්නේ. මිනියගේ කනල්ලල කියන්නේ ඔයි වානි සම්මම මේ මෙන්න බෑ. අද ඉඳලා පටන් ගනි දෙන්න. හාලෙලූයා යේ 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 මම දසෙන් කොටස් දෙන්න උගක් කැමති. මට සල්ලි ප්‍රශ්නස ඔගේ ඔගලන්ගේ මම ඉල්ලන්නේ. මම කියන මම එතන දැම්මා. ඔබත් යන්න. ඔබ දන්නවද ඉංගන්න මොනද ගනේ? කොයිංගගේ කාම පාසල් බෙදෙන මොතේ ඌ දුවල කියලා ගනේ. අරගෙන යන මොතේ අනිත් ඉංගන්න නික හෙයි. ගෑම ගෑම බත් බෙදනවා බං. අද මම ඔගලන්ට කියනවා හෙයි බත් බෙදනවා. දෙන්න මමත් ගත්තා. මක්ක බෂකේ. හල්ලෙලූයා. ඔබ දසෙන් කොටස් දෙන මොහොතේ හිටපු தத்துவ ඔබ සිටින්නේ. ඔබ අනිත් தத்துவයට ඔබ පරිවර්තන වෙනවා. ඔබ දෙන මොහොතේ මොනවද ස්වාමිනාසර කියන්නේ? ස්වාමිනි ඔබට වඩා ඊළ දෙයක් මේ ලෝකේ කිසි දෙයක් නැහැ. සල්ලි මහගව දෙනවා. නමුත් මම සල්ලි තුල නැහැ. ඒකයි ආශිර්වාදය. විශ්වාස කරනද ඔබ තුල තිබෙන්නේ අලුත් ආත්මයක්? ඔබගේ ආත්මය තුල සුද්ධාත්මසින් වා කියලා මෙච්චර කාල ඔබ ජීවත් වුණ වගේ. එහෙනම් අද දවසේ පස්සේ ඔබ ජීවත් වෙන්න යන්නේ. අනේ නික විශ්වාස කිරීගලා උඹලුක්කුල්ලේ ඉරපද පුතිය ආවි. අන්න ආවි උඹලුක්කුල්ලේ இருக்குது. එනවා කාලම් වාන්දේ போல நான் வாழ மாட்டேன் என்பதை நீங்கள் විශ්වාසලුක. ඔබ මේක විශ්වාස කරනවා. මෙච්චර කාලයක් අල්ලන්න බැරුවයි තිබුණා උදේ. ඔබ මීට පස්සේ අද දවසේ ඔබ අල්ලයි. நான் විශ්වාස කරනවා. ඔබගේ ණය ඔබගේ සෑම පොලි ප්‍රශ්න බැංකුවේ තම සතයක් නැනත් මගේ ආත්ම වාස මේ දෙමේ තුලින් ඔබ වෙනස් කරයි. මේ ශරීරයේ ආවියේ කොටුවත් මන්ද ශරීරයේ හුස්මක මොණීමෙන් උඹලගේ බෑන්ක් කඩන්කල් වට්ටි කඩන්කල් අදේ ආවියනවරේ කොණ්ඩ තීර්ථ විදිවා. ඔබ ඔබගේ තාත්තා වගේ නොවේ. ඔබ ගායිය වගේ නොවේ. ඔබ විශේෂකේ. ඔබ තුල තිබෙන සුද්ධාත්ම වාස උඹලගේ ඉරපර ඔබ ඉදතපුර කියලා. නමුත් අද ඔබ
තුල සුද්ධාත්මස එලෙස මාලානි කැමදයක්ම එතුමා බාරවයි එනාදි කුලේ පරිත්‍යාගයන් නිර්දේශනයි එදකලේ පරිත්‍ය எல்லா කාර්යගලියම අවර් උයිර් සිවාදිය දෙන්න ලැබෙයි ලැබුණම දෙනවද අකීකරු පුත්‍රයා තමගේ තාත්තගේ ආශිර්වාද ලබාතා ආශිර්වාද ලැබුණම ආශිර්වාද කළාවේ කළාව අමතක කළා අමතකුණාම ඔව් පල්ලෙහාට ගියා ඔව් පල්ලෙහාට ගියා කවදද පියා ගාව නැවත ආවද එදා නැවත එලා නැවත ඕහෝ ස්වාමිනාස ඔබ ගානා Hey, listen, listen. Hey, ඔබල හැම කෙනාගම ස්වාමිනාසනා. මා කියන ගෑනොද? කියනකො සද්දේ. අද ඔබ දිනුවෙන් දෙනා. ඔබ ජපනිස් කාර් ගන්න එපා. මගේ ජපන් කාර් එක විකුණන්න දෙනවා. මම බෙන්ස් එකක් ගන්න දෙනවා. ඇයි අපි උස්සස්සය? ආමේ. මට ජපනිස් කාර් ගන්න එපා වෙලා. අපි ඉංග්‍රීස් කාර් එක ගමු ආමේ. ඔබලට ස්වාමිනාස එක දයක් කියනවා. ස්වාමිනාස් කියන මේ ලංකාවෙම උසස් තැනේ මට පුළුවන් උඹ උසස් තැනේ තබන්න මට පුළුවන් තබන්න නුඹට පුළුවන්ද මට අවංකව ඉන්න මම දැන් නුඹට නුඹ අවංකව ඉන්නවද නුඹ පොඩි පොඩි දේවල්ට අවංකුණත් කුඩා දේවල්ට අවංකුණත් මම නුඹ ලොකු දෙයකට අධිපති කරනවා ස්වාමීන් වහන්සේටම ස්වාමීන් වහන්සේ ඔබ දුන්නම ඔබ ආශිර්වාද වේ බලන මම ආ බලනකෝ මම කොච්චර මාස් ලැක්ෂණ ඇදෙන්නේ ස්වාමීන් වහන්සේ දෙනමෝදේ ඔබ උසස් වේ පොසත් වේ සිදු වෙන වාල්තාවග්නේට වඩා ඔබ ඊළටපත් වේ ආ ඉදමුගා මොනාර අලාභයක් ආවා නමුත් ඒක ප්‍රශ්නයක් නෑ ඇයි මම සල්ලි කාරෙක් නේ ආමේ මගේ තාත්තට ඉඳපම ස්ට්‍රෝක් ආවා ස්ට්‍රෝක් එකේ ඇවිදින්න බැරුව එයා ඉවරයි ඇදේ තමයි නමුත් මම කිව්වා මම වීදම් කරා අරගෙන ගියා යාක්ෂා කළා ඉස්සලා ස්පිල කවුද ගත්ත උඹගේ තාත්ත නැගිටින්නේ මම වීදම් ලක්ෂ ගණන් ගියා මගේ පියා නැගිට්ටා දැන් කාක් පදිනවා ඔබ දන්නවද ඒ ඉන්සිඩන්ට් එක ඒ අවස්ථාව මාව වැටුවේ නෑ අද උඟාදෙනෙක් තමගේ දුවගේ මඟුල් ගයක් කෙරුවම පිටපස්සේ වැටිලා නමුත් ඔබ දෙවියන් මාස් දෙනවන වාතාවරණයට බෑ ඔබ නැති කරන්න ඔබගේ පුතාව දුවව හොඳ ස්කෝලේ ඩොනේෂන් දුන්නම ඔබ වැටිලා නමුත් මම වැටෙන්නේ ඇයි මම දෙවියන් මාසර දෙනවා final 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 last last palawen eka loke gena kanasalla deka vastu trusnava tuna kyonda තෘෂ්ණාව බයිබලේ දාලා තියෙන අනිත්‍යගේ නිවස තෘෂ්ණා කරන පද අසපණ දන්තිම අනිත්‍යගේ භාගය අනිත්‍යගේ වැඩකාරය අනිත්‍යගේ දේ ඔබ තෘෂ්ණා කරන්න එපා මට ලොකු කාර්යයක් ගන්න ඒක මගේ අරමුණ නමුත් අරුගේ දේ මම තෘෂ්ණා කරන්න එක වෙනයි තෘෂ්ණාව කියන එක වෙනයි ජීවිත ඉස්සරහන එක වෙනයි ඒකට තමාට නැති දෙයක්ගෙන ඉතන ගයි දැන් කිමුකෝ මේ කසාද බැඳෙප නැති එක්කින කියනනේ යාඩ කසාදයක් ගියේ නැහැ. අර කියන එක මොකයිද? තාම කසාදේ බැඳ නැහැ.
බැන්දන තියක්කෙන කෝම දෙන්නඩොනේ මැතිපන තියගෙන බැන්දත්කෝ මැද්ද බැන්දත්කෝ මැද්ද කියලා දැන් එයා හිතන ඒක ලයිෆික ඉස්සාටන්ට බාධක් කනා. ඇයි තමන්ගේ ජීවිතේ දැන් බැඳපු මේ ජෝඩ මුණාත්තන බැඳපු නැති අය බල්ලා බඳින් නැති ටියත් කොමැද්ද අනේකයි ප්‍රශ්න. ඇයි වෙංවෙලාද අයිකෝ මේ මිටියත් කෝම දෙක්කති වෙලා ඉතන්න එපදැන් වෙංවෙලා වෙංවෙලා ඒක ඉන්න ඒක තම ඔ ඉස්සකට ගෙනන ඔබ තනින තනින් ඉන්න එකත ලයිෆ් ඉස්සකා ගෙනන ලයිෆ් එක සන්තෝස නැතිවෙයි. දැම්බල්ල සමාගය කසාද බැඳලා ලව් කරන කාලේ දැන්කො මේ කෙල්ලේ කොල්ලයි මොනාද මොට බයික් එක ඉඩත්තුත් නෑ උලංගන්ට ඉද ඉඩ නෑ ඒම තද්දයට බදාගනනවා. ඇයි මේ වැටෙල්ලු ච්ච ආදරයෙන් බදාගනනවා. ඉතින් යන මෝතේ කොච්චර ලස්සන දෙක ලක්තින්ටත් තාසයනෑ කාර කියන කොල්ලයි කෙල්ලේ එතන ට්‍රැෆිල් ලයිට ඉන්න වෙලාවේ මේ කොල්ලයි කෙල්ල කාරග ඒක බලන්න බදාගන කවදා අපේ බයික ඒ වගේ බයිකේ ගියත් කොහොම ඇද්ද මෙයා ඒ දෙන්න එතුන මේ බයිකගේ අව්වියන්ට වඩා ඒ වගේ කාරක ගියත් කොහොම ඇද්ද. ලයිෆ් එක මේකයි ඉන්න තියෙන එකේ සන්තෝෂෙන් බැරිනම් ලයිෆ් එක කවදත් බෑ. ලයිෆ් එක තියෙන එක තියාගෙන ජීවත් වෙන්න පුරුදෙන්න. අනිත් දේවල් ගැන තෘෂ්ණාව වෙන්න එපා. මේක යක්ෂයාගේ වැඩ. ඔබ ගාව තිබෙන එකට වඩා අනිත් එක්කෙන ගාව තියෙන එක ලස්සන කියලා පෙන්නයි උතුම් කියලා පෙන්නයි. මට වඩා මේ චර්ච් එකේ ලස්සන කොල්ලෙක් ඉන්නවද? මේක තම බලන්න ඕනේ. ඇයි අනිත් අය බලන්නේ? අනිත් අය මුණ ඒක බැලුවම ඔබ ලස්සන වෙන්න ඕනේ. ඒක වෙනයි. අයියෝ එයා ලස්සන නෑ. එයා ගව තියෙන කොඳයි නෑ. අරගේ ලිප් එක බලන්න. ලිප් එක බලලා එයාගේ ලිප් බාම් එක බලලා මේ ඔහ කොයිද මේක ගත්තේ? එයාගෙන් ආණ්ඩ ඕනේ. එයා බලාගෙන ඉන්නවා මෙයාගෙන් ආණ්ඩ ඔයාගේ මේ තොල මේ ලිප්වාම් එක ගහන්න නැතුව දිලිසන ඒක කොහොමද මොනවද කරන්න කියලා ප්‍රශ්නය. හේතුව ඇයි ජීවිත ඉස්සරහට යන්න බැහුව එක අරගොල්ලන්ට තියෙන එක මාගාව නෑ. ඇයි මටගේ ජීවිතේ මේකයි ප්‍රශ්න. ඔබ අනිත්‍යව බැලුවත් ඔබව බලන්නේ ඔබ යම්කිසි අඩුවක් සමගයි. ඔබව පාත් ලෙස බලනවා. මේ නිසා ඔබගේ ජීවිතේ කවදා සන්තෝෂකින් ඉන්න බෑ. ඔබට මොනා තිබුණත් ඉතින් ඔබට අනිත් අය තම ලොකුවට පේන්නේ. මට වඩා ලොකු කවුත් නැහැ. මට වඩා එක්කෙනයි ලොකු. ඒක දෙවියනස පමණයි. ඒක ලයිෆ් එක. ඇති. කියන්න. enough. දෙවියන් වහන්සේ දුන්න දෙයට ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේ ඔබ මහපු විදියට ප්‍රශංසා කරන්න. මොන මොඩල් එකේම අවල තියෙන දෙයක. කොට එක්කෙනෙක් මම උස වුණත් කොහමද උස වුණා? එන ඔබ කොට වෙලා ඉඳලා ඔබ කරන්න ඕන දේ ඔබට කරන්න බැරි වෙයි. එච්චරයි ලයිෆ් එක. ඔබට දැන් තියෙන වයසගෙන සතුටු වෙන්න. මට දැන් වයස 45ක්. අයියෝ මම 20 කොල්ලෙක් වගේ තව කොමීට කොමැද්ද? එහෙම හිටියත් මට මේක කරන්න බෑ. මගේ වයසට මම සතුටු වෙනවා. එයාගේ වයසට එයා සතුටු වෙනවා. එච්චරයි මගේ ලයිෆ් එක මම සතුටු වෙනවා. මගේ වයස ගැන මම ලැජ්ජ වෙන්නේ නැහැ. මගේ වයස කවුත් නැහැ. හේ ඒක සතුටයි. යේසුස් වහන්සේ කිව්වා බීජේ වැපුවේ පල ලබා ගන්නට. නමුත් පල ලැබුණේ නැහැ. දිවෙන් මාස ඔබට දීපේ රවංක වෙන්න. ඔබට දුන්න දෙයට වඩා අනිත් ඇඩ දුන්න දෙයට වඩා ඔබට දීපේ උතුම් කියලා ඉතා ගන්න. අද ඉඳලා ඔබ උසස් තන්ටයයි. අද ඉඳලා ඔබ උසස් වෙන්න. යේසුස්ගේ නාමයෙන් කියන අද ඔබ සන්තෝෂ වෙන්න. ඔබගේ උදෙසා සන්තෝෂ වෙන්න. ඕ මම කියන්නේ කැමති ඔබ මම කියපු මේ කාරණා තුනක් කෙරුවත් ලබන ඊරිදා මේ චර්ච් එක ඇවිල්ලා වාඩි වෙන මොහොතේ ඔබ තවත් අනිත් ලෙවල් එකේ තමයි ඔබ එන්නේ. ඔබගේ ජීවිත උසස් තියලා වෙලා තිබෙනක ඔබ දකින්නවා. හල්ලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ උසස් කරන්න ලෑස්ති. අද ඔබ එක කරන්න ලෑස්තිද? ඒ කටුකස්තික ඉවත් කරන්න. ඔබගේ ඇටිටියුඩ්ස්, ඔබගේ ඇටිටියුඩ්ස් ආකල්පය, ඔබගේ ආකල්පය, ඔබගේ ක්‍රියාශෛල හැමදක් වෙනස් කරන්න. ඔබගේ ජීවිත ශාඩෙන්ට ඔබ තීරණය කරන්න. අපිට ඇගිට දෙනස් පසස් සාකවම.